මැතිේ දිහාසේ දිහා බැලුවට පස්සේ අපේ රටේ ඒකාධිපතිෝ කිහිවද දෙෙක් තැක්න හිටිය. එක්කනෙක් තමයි රණ සිංහ ප්‍රම දාස. අනික්්‍යෙන තමයි චාන්දරිිකා, තුන්වනි තමයි මයින්ද රාජ පක්ස මේ තුන්දනම බලිය අත්තරන්න අකැත්තෙන් පිස්වයෙන් වගේ දැංගලුවවා වට මතකැඇති රන සිංහ ප්‍රේම දාස මේරටහි පනස්දාහකට ආසන්න තරුණයෝ ඝාතනය කරලා අතේ ලේ තවරගන පිස්සක්ව ජීවත්තුළින්. අවසාන කාලෙ හිත හදාගන්න බැරුව, රාත්‍රියයට නින්දියන්න නැතුව සුචරිත මන්දරයේ තලප්පාවකුත් ගැටකාාගෙන සරමත්හැපෝට ගහගනක එලිබෙනකං ඒයටමට ඇවිටමින් හිටිය කියලා සුචරිත මන්දරයේ අවට හිටපු පුද්දොලියෝ කියනවා. මිත්තෝරනි මේ විදියටම තමයි චන්දිිකා තමන්ගේ බලය අත්හරන්න බැරුව යක්‍ෂාවේෂයෙන් තමයි හැසුරනිි. අදත් ඒය බලියගෙන කතා කරනකොට ප්‍රජාතන්තවාදය පැත්තකටතිලා. ස්න හන මිියගේ බෙල්ල හපාකගන්න හදනම්. එදා පරිවි රජනත් කියල බලේටාපු චන්ද්‍රකා අවසාන චෞර රජිනක්වෙළලාගෙද රැගිය. මයින්ද රාජපක්ෂමීට හපන්. මයින්ද රජපක්ෂ කියල කියන්නේ තමන්ගේ කොල්ල වගේම හොර පාරෙන් නීතිඥක්වෙච්ච නීතිීඥික් එවි තරක් නෙවෙයි කිසිම දවසක කළුකෝට්ටක දාලා හොඳ නඩුවක් කතා නොකරපු චේම්ප රක ප්ලේන්ට හදපු මිනි. කවෙත් මිට්ෝරණනි මහින්ද රාජප පක්ස බහුගේ කාල්ලෙ තමන්ගේ බලය අත්තරන අකමැත්තෙන් ආන්ඩ ක්‍ර වස්තෝපා වෙනස් කරන්න. හැබයි ජාතයේකද්දෝ වාසනාවකට මහින්ද අවසාන මොහත ගෙදරය අන්න සිද්ධ වන. කොච්චරන්ගැන විශ්වාසතියල හිටියද කියවන තමන්ට අවුරදු දෙකත්තියෙදදේ බලය අතර්ියෙක් තමන්ගේ බෙලාව වාසනාව අවාසනාවගෙන කල්පනා කරලා. මිට්ෝරනිි මේ වෙනකොට අතේ බෝලතියාගෙන ැවිසේතර ගෝල මිරිකනෑ මරා! නැමතපතාවක් ජනාධපතිවෙන්නට බැරිබෝ දැනගෙන මේ වෙනකොට ගෝටන මේ අවස් තාවදීල කියනවා. හැබැයි මහින්දඉන්න දැඩි පීඩනය එක. හේතුව තමයි මහින්දගේ අඹුව එක සිරන්ති රාජ පක්ස නිරන්තරයම මහින්දට දොස් කියනවා තමන්ගේ දරුවන්ගේ අනාගතය ගෙන හිතුව නැයි කියන කාරණ මොකට මේ නිිශ්්‍ය මොතවන විට. බෝට තමන්ගේ පරම්පරාවගෙන කල්පන කරන නැත තමන්ගේ ගෑනී දරල්ගැ තනවා මික් මහින්දගේ පවුල ගැන කල්පනන්න නොකරන කියන එක තමයි මේමෙනනකොට සිරන්ති නිරන්තරෙන්ම චෝදනා කරන්න. මෙෙට්වර්නි සිරන්ති කියෙන්න්නේෙ තමුතුම ජාති අම්මන්ඩිකෙනෙ. ලංකා ඉතිහාසිපි අහල තියෙනවා සාමාන්‍යෙන් තාතල පුත්තු එකකතුළ මිනිීමමරණවා. හැබැයි මහගෑන උත්තු එකතුලා මිනිීමරන පහුගේ කාාල අපි ැක්ත තජෝඩින්ගේ සිද්ධේි එවගේ. ගැහැනියෙක් නිරන්තරයෙන්ම මහින්දර දෝස් කියන්න පටන් රන්ති වෙනවා. මිට්ටවනි ඔබදන්නෝ ම හින්ද මේ වෙන විට මානිසක ආතතිය සඳහා ප්‍රතිකාර ලබනව. ඒවි තරක් නැමයි ඔව රාත්‍රයේදී මත් තැන්බීල හණ්ඩු කරන කහුගේ සාමාන්‍ය ස්වභාවයක්. බඩ මත ගැතිහූ අරලිය ගහ මන්දර ඉන්න කාලේ මල් පෝච්චි පෝ පොඩි කර. ඒඇති නේලීත් මේ වගේම ගැටුමක් ඇතිවෙලා අවසානයේදී ගැටුම අවසන් වනේ සිරන්තිට මල්පෝච්චි පහරක් එල්ල කරලා. න්නකින් පහරදීලා. මිත්තෝරණි මේ තරමටම මහින්ද අද පිස්සෙප්පෝට පත්තුළ අතුවෙන්නේ තමන්ට අහිමියන මේ බලය පිළිබඳව කල්පනා කරලායි තවන්ග හොර පැරක දෝරවා ඇතුු ඉගැනගත් ත නැති හොල්ල තුන්දනගේ අනාගතයකටම පක් වෙහිදදි කියෙන තියෙන බයත්තෙක්ක. තිෙන් මිත්තුවරුණනි මේ කාල කිය්න්නේ දේශපාලන පොපිටිය හැපවෙන්නේ බටහක් මටහොක්තියෙන ආදරයටටනමයි උන්ගේ බඩ ගෝස්ත්‍රය වෙනුවේ. එනිසා විදායක් වස්ථාදායක්හදිි කරන්න බය කියන. අරමමාිපත්තිට මිකම් කියන අපි. මහින්ද ඇතුළු අමරල ගෙදරෑරලා රටට සැබෑලස ආදරය කරන ටැක්මක්තිවෙන සැලස්මක්තිබෙන සමාජ දේශපාල කණ්ඩෑමක් සමග පෙරට ය. ි අහගලින් ප්‍රජේක් න මති සි ත් කරම මෝබෙන්් සමගන් ඔබ සැමටට ජය.